සුබ දවසක් හැම දෙනාටම ගනුජේ YouTube channel එකට ඔයාලව අද සුපුරුදු විදිහට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඉතාමත් වැදගත් දෙයක් ගැනයි සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. ඔයගලත් එක්ක බෙදා හදා ගන්න ලෑස්ති වෙන්නේ. සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ කලින් කරපු පැහැදිලි කිරීමක් ආපහු කරන්න ඇයි කියලා. හැබැයි ඊට වඩා මෙතෙන්දි වෙනසක් තියෙනවා. සහ ඔයගලන්ට අද දවසේ ගොඩක්ම වැදගත් වේවි මම මේ කරන පැහැදිලි කිරීම. ඔයාලා හැමෝටම මතක ඇති මගේ කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. කපරාරුවට හොඳම විසඳුම එහෙමත් නැත්නම් ප්ලාස්ටර් මික්ස් කියලා වීඩියෝ එකක් මේ තියෙන්නේ ඒ කරපු වීඩියෝ එක මෙන්න මේ වීඩියෝ එකේදී මම කරන පැහැදිලි කිරීම ප්‍රායෝගිකව सिद्ध කරන්නේ කොහොමද එහෙමත් නැත්නම් ඔයාගේ නිවස ඉදි කරද්දී අපි ඒක හරියටම භාවිතා කරන්නේ කොහොමද කියලා අද අපි සයිට් එකට ගිහිල්ලාම බලමු මේ ක්‍රමවේදයේ තියෙන වැදගත්කම තමයි සාමාන්‍ය කපරාරුවට වඩා වියදම 160 කින් අඩු කරගන්න පුළුවන් වීම විශේෂයෙන් මේ රටේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක ඔයාට මේක ඉතාමත් වැදගත් වෙයි. මොකද ඔයා දන්නවා මේසන්රි වර්ක් වලට සහ ෆිනිෂර්ස් වලට ලොකු වියදමක් යනවා. ඒ නිසා ඒ වියදම අඩු කරගන්න පුළුවන් ඉතාමත් හොඳ ක්‍රමවේදයක් මේක. ඔයාලට හිතෙන්න පුළුවන් මේ වගේ ප්‍රොඩක්ට් එකක තියෙන ක්වොලිටි එක මොකද්ද? ඩියුරබිලිටි එක මොකද්ද? එහෙමත් නැත්නම් භාවිතා කරාට පස්සේ මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද? මේකේ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවද? මෙන්න මේ වගේ දේවල්. ඔව් ඇත්තටම එහෙම හිතනක සාධාරණයි. මොකද අලුත් දෙයක් හඳුන්ලා දෙනකොට ඒකේ වාසි සහ අවාසි දෙපැත්තම තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ප්‍රොඩක්ට් එකකට යනකොට අනිවාර්යයෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න රටේ දින ආර්ථික අර්බුදෙත් එක්ක මේ වගේ විකල්පයන් තෝරගන්න එක ඉතාමත්ම වටිනවා. අපේ construction site එකේදී මේක ප්‍රායෝගිකව apply කරන විදිහ ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේක ගැන පැහැදිලි කිරීමකුත් කරගෙන යනවා ඒ අතරතුරේ. ගොඩක් අය කලින් වීඩියෝ එකට comment කරලා තිබුණා ඒ විදිහට ප්‍රායෝගිකව කරන විදිය අපිට පෙන්වන්න. එහෙමත් නැත්නම් කරන විදිය අපිට කියලා දෙන්න කියලා. එහෙමනම් මේ ප්‍රොඩක්ට් එක හරියටම භාවිතා කරන්නේ කොහොමද කියලා ඒ විතරක් නෙමෙයි මේක පාවිච්චි කරාට පස්සේ ඒකේ තියෙන finish එක කොහොමද කියලා අපි සයිට් එකටම ගිහිල්ලා බලමු. प्लास्ट ප්‍රධාන වශයෙන්ම ගත්තම ප්ලාස්ටර් එක තියෙන ඕන කාරණා කීපයක් තියෙනවනේ. ඔව්. ස්ට්‍රක්චර් ඩිෆෙන්ඩර් එකක් විදිහට මේක වැඩ කරද්දී එයාට හොඳ කම්ප්‍රසිව් එකක් තියෙන්න ඕන. හොඳ ඇඩිෂන් එකක් තියෙන්න ඕන. ඒ කියන කාරණාත් එක්ක තමයි මේ ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ. නමුත් මේ ප්‍රොඩක්ට් එකේදී අපි සාමාන්‍ය ට්‍රැඩිෂනල් සිස්ටම් එක තුල අපි අර මිලිමීටර් 12 18 කියන රේන්ජ් එකේ ගන්න කම්ප්‍රසිව් එක මේක සාමාන්‍ය මිලිමීටර් 3 5 කියන රේන්ජ් එකේ දෙන්න පුළුවන්. ගන්නවා. ඉතින් අර හේ හැකියාව තියෙද්දි අපරාධනේ ඇයි අප්ලයි කරන්නේ? නේද? අපරාධයක්.
ඉතින් ඒ සහ අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් මේ white plaster කියන එක gypsum base එකක්. ඒක gypsum base කියලා කියනකොට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ internal dry areas වලට විතරයි. ඉතින් ඊළඟ කාරණාව තමයි මේ white plaster එක පාවිච්චි කරද්දී මේක powder format එකක් විදිහට තියෙන්නේ. ඒතකොට කිලෝ 25 packet එකකට වතුර ලීටර 7යි 7.5යි අතර වතුර ප්‍රමාණය පාවිච්චි කරන්න ඕන මේ butter paste එක එන්න. ඊට වඩා අඩුවෙන් වතුර දාලා හදන්න බෑ තා. ඊට වඩා වැඩියෙන් වතුර කිලෝ කිලෝ 25 කිලෝ 25ට නේ කිලෝ 25 එතකොට මේ කිලෝ 25ක පැකට් එකක් මික්ස් කරගත්තාට පස්සේදී අපිට බකට් එකක තියාගන්න පුළුවන් පොට් ලයිෆ් එක පැයක් පැයකමාරක් වගේ අතර කාලයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ක්ලයිමේට් සිටුේෂන් එකත් එක්ක මේක පැයකට අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මික්ස් කරගත්තොත් බකට් එකේ ඉතුරු වෙන්න බෑ. ඒ පැය කාලය තුළද පාවිච්චි කරනවා නැත්නම් ඒක වේස්ටේජ් එකක් විදියට පරිවර්තනය වෙනවා. බකට් එකේම හයි වෙන නිසා ඊට පස්සේදී අපි මේක ඇප්ලිකේෂන් එක බිත්තිය තුල කරාට පස්සේදී දැන් අපි උරු වෙලා ඉන්න ක්‍රමයක් වෙන සාමාන්‍යයෙන් බිත්තිය කපරාදුවක් දුවන් පස්සේ බිත්තියේ අපිට ඒ අවශ්‍ය ඝනකමට පිරවීම කරලා මත්නලිය කපන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට ඒ කරන කැපීම තුල කැපෙන ප්‍රමාණය වැඩියෙන් තිබුණොත් සහ හයි වෙලා කපන්න ගියොත් කැපෙන ටික නැවතත් ගන්න බැරි වෙනකොට අපි මේ ස්ටේජ් එක අදින් ෆේල් වෙනවා. ඒක නිසා වේස්ටේජ් එක මැනේජ් කරගන්න එක මේකදී කරන්නේ හයි වෙන්නට පෙර ආතුව තමයි අපි මේ අර ලෙවල් බැලන්ස් එක හදාගන්නේ. එතෙන්දී කරන්නේ ලේසිම දේ තමයි දැන් මම උදාහරණයක් කියන්නම්. සාමාන්‍ය මේ බිත්තියේ තියෙන අපි උදාහරණයක් ගමු මේක සාමාන්‍ය හොඳ ඊමන් සර්ෆස් එකක් කියලා බෝඩ් එකක් මට්ටමේ තියෙනවා කියලා. ඔය කියන මට්ටමේ තියෙන බිත්තියක අපි ටාගට් කරනවා සාමාන්‍යයෙන් මිලිමීටර 5 කියන ඝනකමකට යන්න තමයි මේ try කරන්නේ. එතකොට ඒ කියන එකේදී අපි අඟල් කාලේ කම්බි දෙකක් දෙපැත්තෙන් ලෙවල් ලයින් එකක් විදිහට නැත්නම් ස්පොට් ලයින් එකක් විදිහට මේන්ටේන් කරා නම් ඒ කියන එක උඩ අපිට සාමාන්‍ය ලෙවල් බා එකක් නැත්නම් මට්ටල්ලියක් අපිට බය නැතුව මේක තුල හොඳට ස්ප්‍රෙඩ් කරගන්න පුළුවන්. ඒට මේට මේක අද ගන්න පුළුවන්. මොකද හැරෙන්නේ නැහැ, පෙරෙන්නේ නැහැ, මුකුත් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අපේ මේ පිටියේ පිළින් එක ගැන අවබෝධයක් නැතුව මම යෝජනා කරනවා ඉතලක් කොට තියාගන්න. තමන් කැට තියාගනිද්දි කරන්න ඕන දේ තමයි කියන අපි ස්පොට් එකක් තියනකොට තියන්න ඕන දේ තමයි අපි භාවිත කරන බාත්රූම් ගාව තියෙන අඩි 5-10 දිග මට්ටන්ලිය මේ මට්ටන්ලිය ඇතුළත් තියාගන්න කියනවා. මොකද එක සැරේ වැඩි කරන්න පුළුවන් නිසා. ඉතින් අපි අඩි 5 නම් අඩි 4න් අතර මට්ටන්ලියෙන් අපිට ඇතුළත හිටින විදියට මාල ලයින් එකක් හදාගන්න. මේ මාල ලයින් එක හදාගෙන අර පැය කියන කාලය වගේ ගත වෙද්දී අපිට පුළුවන් නේද මේක අර මේ රිජිඩ් ලෙවල් ලයින් එකක් විදියට මේක හදාගන්න. සාමාන්‍ය ඒ විදිහ ලෙවල් ලයින් එකක් විදිහට මෙයා හයි වුණා නම් අර මම අර යෝජනා කරපු අර අඟල් කාලේ කම්බියේ තියෙන වගේ මට්ටමකට ගන්න පුළුවන් රේල් පිළි දෙක වගේ ගන්න පුළුවන්. ඒක අතරත ඒක මැදට අපිට පුළුවන් වයිට් ප්ලාස්ටර් මැටීරියල් එක එක සැරේ ෆිල් කරන්න. ඒක සාමාන්‍ය උදාහරණයකට අපි හිතමුකෝ අපි මෙතන මේ මිලිමීටර 5ක thickness එකක් මැනේජ් කරනවා කියලා. ඔයාලා මිලි 6ක් පුරව ගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. මොකද ඒක වේස්ට් වෙන්නේ අපි ඒ වෙලාවම ප්‍රයෝජනට ගන්න නිසා. ඒක ල මට්ටන්ලියෙන් අපිට කරන්න පුළුවන් අර ලෙවල් ලයින් එක දිගේ බය නැතුව මේක මට්ටන්ලියෙන් කපන්න. ඒ කැපීම 100ට 100ක් නිවැරදි නොවෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන පුළුවන් කමන්නේ අපි මේ try කරේ මොකක්ද නිසා නේ වේස්ටේජ් එක මැනේජ් කරගන්න. මේ දින ගානටම සීමා වෙන්න එපා කියලා යෝජනා කරන මොකද හේතුව ක්ලයිමේට් සිටුේෂන් එකත් ඔක වෙනස් වෙනවා. මොකද හේතුව සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං එකත් එක්ක තියෙනවා නම් ඔක දවස් තුන තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය මොයිස්චර් එක පරිසරය තුල තියෙනකොට වේලීමත් එක්ක මේක අර පෙඟීමකුත් තියෙනවනේ. එයා වේලෙන පීරියඩ් එක ගැන සාමාන්‍යතොර දවස් 3-5 තියෙන රේන්ජ් එකකට යන්න සිද්ධ වෙයි නැත්නම් වෙන මොකද තමන් වැලි ගොලෙන් කපනකොට වැලි ගොලේ ඇලෙන ගතිය තියෙනවා. අර පවුඩර් එක මොයිස්චර් එකත් එක්ක වදිනවා. ඒක නිසා ඉතින් මේක අනිත් කාරණා තමයි දැන් අපි ලෙවල් ලයින් එකක් විදියට හදාගෙන වැඩ කරද්දී මට්ටන්ලියෙන් අපි කපන්න යනකොට අපිට තියෙන බාධාවක් තියෙනවා. මේක මේ මට්ටන්ලිය පොඩ්ඩක් ඇලෙන ගතිය වැඩි, ස්ටිකි ගතිය වැඩි. ඒක මැනේජ් කරගන්න ලීසිම දේ තමයි පය නැතුව පොඩ්ඩක් මාකර වෝටර් ස්ප්‍රේ එකක් තියාගෙන නැත්නම් අපි අර මේ මොනවද ස්ප්‍රේ බොටල් දියෙන් ඒ වගේ එක වතුර චුට්ටක් ඉහගෙන මට්ටන්ලිය තෙමලා ගන්න. එතකොට අර ඇලෙන ගතිය අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් කරන්න පුළුවන්. මෙයා සාමාන්‍ය මං කියන පැයක වගේ කාලයක් යනකොට වේලෙන කතාවක් කියවනේ. ඒ වේලුණාට පස්සේදී අර වැලි කොලෙන් කපන ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් අර රෆ් කටින් එකක් ඉස්සර වෙලා කරනවනේ ටයිල් පේපර් කරනකොට. ඉතින් අන්න ඒක පොඩ්ඩක් ඒකත් මැනේජ් කරගන්න පුළුවන්. මෙයා වේලුණාට පස්සේ සාමාන්‍යයෙන් පැයක් පැයකමාරකට ආසන්න කාලයක් යනකොට මෙයා වේලෙනවා කියලා. ඒ වේලීගෙන එනකොට මේකට වතුර ටිකක් ගහලා පොඩ්ඩක් මෙයා සැචුව කරගෙන සහ අලුත් අපේ බාසල් එකව තියනවා නේද අලුතෙන් අර ෆ්‍රිජිපෝ මනිස් එකක් වගේ පාවිච්චි කරලා -3 වෙනි මොහොතේ මනිස් කරා.
මේ ටෙක්නික් එකක් කිව්වේ. එතකොට මේ උඩ හැදෙනවා සෙඩිමන්ට් එකක් වගේ. නැත්නම් අපි අර කියන්නේ අපි බොරේ වගේ හැදෙනවා කියලා ස්ලජ් එක වගේ. හැදෙන එකෙන් අපිට අඩුපාඩු තියෙන තැන් වල ගග හැඳමදි. එතකොට අර වැලිකොලෙන් කපන්න තියෙන කීමා ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඔයාලා හැමෝම දකින්න ඇති මේ ප්‍රොඩක්ට් එක අපි සයිට් එකේ පාවිච්චි කරපු විදිය, භාවිතා කරපු විදිය. මෙන්න මේ විදිය ස්මූත් ෆිනිෂ් එකක් තමයි ඒකේ අපිට අවසානයේදී ලැබෙන්නේ. හරි. ඔයා දකින්න ඇති මේකට පොටි අදින්න අවශ්‍ය නැති බව. ඒ නිසා මේකට ඔයාට අවශ්‍ය වෙන්නේ, ඒ කියන්නේ අවසාන ෆිනිෂ් එකට අවශ්‍ය වෙන්නේ ෆිලර් කෝට් එකක් සහ පේන්ට් කෝට් දෙකක් විතරයි. ඒ නිසා ඔයාට දැන් අදහසක් එන්නේ නැති කොස්ට් එක කොච්චර ඔයාට අඩු කරගන්න පුළුවන්ද කියලා. ඔයා තාමත් ගනුජේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතුපාටෙන් තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න මතක කරන්න එපා. ඒක මෙහා පැත්තෙන් තියෙන bell notification එක. මෙන්න මේ bell එක ඔබලා තියාගත්තොත් ඔයාට video එකක් දාපු සෙනින් බලන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔයාට අපිව සම්බන්ධ කරගන්න අවශ්‍යයි නම් අද දාන video එකට යටින් තියෙන description එකේ සියලු තොරතුරු සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔයාට අපිව follow කරන්න පුළුවන් ගනුජේ Facebook එක, ගනුජේ Instagram, ඒ වගේම ගනුජේ page එක. ඒ වගේම අපි කරන වැඩ මොනවද? අපේ අලුත්ම අප්ඩේට්ස් මොනවද කියලා Grand Engineering FB page එකෙන් ඔයාට බලන්න පුළුවන්. ඒ නිසා අමතක කරන්න එපා Grand Engineering FB page එකත් follow කරලා තියාගන්න. ඒකෙන් ඔයාට අලුත්ම අප්ඩේට්ස්, අපි අලුතෙන්ම මොනවද කරන්නේ, අලුත් දේවල් මොනවද අරගෙන ඉන්නේ ඔයගලන්ට කියලා හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. එහෙමනම් මේ වගේ වැදගත් තොරතුරු රසක් එක්ක ඊළඟ එපිසෝඩ් එකෙන් ආයෙත් අපි මුණ ගැහෙමු.